හෙලෝ හෙලෝ කොහොමද? ඔන්න තව වීඩියෝ එකක් කරන්න හදන්නේ. බලාපොරොත්තු වෙනා කෙටි වීඩියෝ එකක් කරන්න, ලොකු වීඩියෝ එකක් කරන්න නෙමෙයි. දැන් මම අර ජොබ් සයිට්ස් දිකටම කරනවා කියලා පහුගිය සති දෙක තුනකට කලින් පොරොන්දු වුණ නිසා මං අර කැනඩා පාට් ජොබ්ස් පාට් 1 2 3 4 කියලා කරලා දැන් පාට් 5 එක අද කරන්න හදන්නේ. ඒක තව අලුත් සයිට් එකක්. මේ කර එකින් එක පෙන්වන්න ගියාම සයිට්ස් ටික දිග වෙන නිසා තමයි ප්‍රශ්නේ. ඕනනම් සයිට්ස් ටික ඔක්කොම එකට දාලා එක වීඩියෝ එකක් හදන්න පුළුවන්. එතකොට හැමෝම කම්ප්ලේන් කරනවා මේක ටික දිග වැඩි, බලන්න වෙලා යනවා, අපේ ඩේටා ඉවර වෙනවා. ඒකත් ඇත්ත තමයි. ඉතින් හැමෝටම Wi-Fi නැහැ, ඩේටා දාගන්නනේ බලන්නේ. ඒ නිසා මේ කෙටි වීඩියෝස් කරන්නේ. දැන් පුළුවන් තරම් විනාඩි 10 15 ඒව කරන්න උත්සාහ කරනවා. නැත්තම් මම ඉස්සර පැයකට කිට්ටු වෙන ඒවත් කරලා තියෙනවා මුල් කාලේනේ. මම ඔයගලන්ට අර ඩොකියුමන්ට්ස් එහෙම හදාගන්න හැටි වීඩියෝස් පෙන්නලා තියෙනවා. ඒවා චුට්ටක් බලන්න. මොකද කැනඩා ගියත්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, යුකේ, යුඑස්ඒ, ඔය කොයි රටකට ගියත් ඔයගලන්ට අවශ්‍ය ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් හදාගන්න හැටි මම ගොඩාක් වීඩියෝවල පෙන්නලා තියෙනවා. සහ ඒවා දැන් ඔයාලගේ අපි ලංකාවේ සිංහලෙන් එහෙම නැත්නම් දෙමළෙන් ඩොකියුමන්ට්ස් තියෙන්නේ. ඉතින් ඒවා ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඒක කරන්න ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කියලා ඔය කෝට් කිට්ටු ඉන්නවා. කෝට්ස් තියෙන තැන්වල, උසාවිය තියෙන තැන්වල, නොටරි පබ්ලික්ස්ලා ඉන්නවා. ඒවා මේ ට්‍රාන්ස්ලේට් කරලා සර්ටිෆයි කරලා දෙනවා. ඒක කරගන්න. දැන් ජොබ් එකක් හම්බෙනකල් ඉන්න ඕනේ නැහැ ඩොකියුමන්ට් හදාගන්න පටන් ගන්න. මොනවාද හදාගන්න ඕනේ ඩොකියුමන්ට්? බර්ත් සර්ටිෆිකේට් එක, තමන්ගේ එඩියුකේෂන් සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඒ ලෙවල්, ඕ ලෙවල්, උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ඩිග්‍රි එකක් තියෙනවා නම් එහෙම, ඩිප්ලෝමා එකක් තියෙනවා නම් එහෙම. ඊළඟට කසාද බැඳලා නම් විවාහ සහතිකේ, මැරේජ් සර්ටිෆිකේට් එක, තමන් ඉපදිලා කියලා හොන්තරම ෂුවර් නම් උපන්න සහතිකේ, එතකොට ළමයි ඉන්නවන ළමයිගේ උපන්න සහතික, මේව ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ ඉංග්‍රීස් වලට. මොකද එම්බසි කින් අයට සිංහල බෑනේ, ගොඩක් අඩ බෑ. එතකොට ඔයාලන්ට සිද්ධ වෙනවා මේක ඉංග්‍රීසි වලින් බාර දෙන්න. එතකොට ඔගොල්ලෝ මොකද කරන්නේ? එක සෙට් එකක් ඔරිජිනල් එක සිංහලෙන් හරි දෙමළෙන් හරි තියෙනවා, සෙට් එකක් ඉංග්‍රීසි වලින් හදා ගන්නවා, ෆයිල් දෙකකට දා ගන්නවා. ඊට පස්සේ මේවා ෆොටෝකොපි ගහලා තව සෙට් එකක් වෙනම හදා ගන්න ඕන, ඔරිජිනල් එකයි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකයි. එතකොට ඒවා ඕන වෙනකොට ඔයාලා බාර දෙන්නේ ගොඩක් වෙලාවට කොපිස් ගහගත්ත ටික. ඔරිජිනල් එක දෙන්නේ නැහැ එම්බසි එකට ගොඩක් වෙලාවට. පාස්පෝර්ට් එක ඇරෙන්න, පාස්පෝර්ට් එක තමයි ඔරිජිනල් එක ගන්නෙ. ඊළඟට ඔයාලට IELTS කරන්න ඕනේ. IELTS වලට රෙජිස්ටර් වෙන්නදී මම කියලා දීලා තියෙනවා. ඒවා බලන්න කලින් වීඩියෝස්. නැත්තම් මට ඉතින් ආයෙ කරන්න පුළුවන්. ඉතින් ආයෙ ආයෙ වියුස් ගන්න කියලා ඕක කරලා මට තේරුමුකුත් නැහැනේ. ඔයාලා ඒක හොයාගෙන බලන්න වීඩියෝ එක. IELTS එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. පාස්පෝර්ට් එක ගන්න හැටි මම කියලා දීලා තියෙනවා. දැන් නම් අලුතෙන් දාලා තියෙනවා ඔන්ලයින් සිස්ටම් එක. මේ වීඩියෝ ටික ඉවරුණාට පස්සේ මම ඒක පෙන්නන්නම්. ඒතකොට ඔයාලට ඔන්ලයින් ගිහිල්ලා ඒක කරගන්න හැටි. ඊළඟට මම ඊළඟට කරන්න හිතාගෙන ඉන්නවා විශේෂ වීඩියෝ එකක්. වර්ක් පර්මිට්, ඕපන් වර්ක් පර්මිට් එක, මේ කියන්නේ සති දෙකක් ඇතුළත කැනඩාවට වර්ක් වීසා එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකත් මම පෙන්නනවා හෙට අනිද්දාට. කැමති අය සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉන්න, බෙල් අයිකෝන් එක ක්ලික් කරලා වීඩියෝ එක දැම්මහම ඔයාලට බලත හැකි. යාළුවොත් එක්ක ෂෙයා කරලා අනිත් අයට උදව් කරන්න. මම මේක කරන්නේ ඔයාලට උදව් කරන්න. ඔයාලත් උදව්වක් විදිහට අනිත් අයට කියන්න. යමක් මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් දැන් මේ පෙන්වන්න යන්නේ මම ඔයාලා මගේ සයිට් එක, මේක දන්නවනේ YouTube channel එක. මම දැන් community post එකක් දාලා තියෙනවා. කැමති කෙනෙකුට මේ documents හදාගන්න මෙතන number එක දාලා තියෙනවා. එයාව contact කරලා, එයා භාවනා කරන කෙනෙක්, එයාට කරදර කරන්න එපා. text කරලා වෙලාවක් දාගෙන ඊට පස්සේ ඔයා එයාට කියලා ඔයාලගේ documents හදාගන්න. profile create කරගන්න ඕනේ Canada government website එකේ. ටිකක් complicated. ඒක ටිකක් ඇත්තටම අමාරුයි කරන්න. එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රොෆයිල් හරි මොන හරි කරන්න තියෙනවා ටික එයාට කියලා කරගන්න. එයාට ගෙවීමක් කරලා තමයි ඔයාලට කරගන්න වෙන්නේ. ලක්ෂ ගණන් ගෙවන්න ඕනේ නැහැ ගොඩක් අය ඒජන්ට්ස්ලාට. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට මේක කරගන්න පුළුවන් පොඩි පොඩි ප්‍රමාණයක් තියෙන වැඩ ටිකක් කරගන්න. ඒ ටික කරගත්ත හැකි. එහෙනම් අද සයිට් එකට අපි ටග් ගාලා යන්. මොකද ඒක පෙන්වුවේ නැත්නම් ඔයාලට මේ කරන එකකින් වැඩක් නැතුව යනවා. එතකොට මේ වෙබ්සයිට් එක නම කැරියර් බිල්ඩර්. ජොබ්ස් දාලා තියෙනවා. අප්ලෝඩ් ඇන් බිල්ඩ් රෙසියුමේ. මට දැන් මේක ඇත්තටම පෙන්වන්න ඕන වුණා ඔයාලට. ඔයාලගේ ඉන්ෆර්මේෂන් මෙතනට දැම්මට පස්සේ ක්‍රියේට් කරනවා account එකක්.
එතකොට මේ මේවා ක්ලික් කරලා ඕන්නම් යන්න පුළුවන් ඕන්නම් දැන් මට මෙතනින් එහාට මම යන්න නැත්තේ මොකද මම මේවයේ දැන් එක එක ඒවා ක්‍රියේට් කරලා මට ගොඩාක් ප්‍රොෆයිල්ස් තියෙනවා නමුත් මෙතන ඔයාලගේ විස්තර ටික දාලා ක්‍රියේට් account කරාට පස්සේ මේක ඇතුළට ගියාට පස්සේ තියෙනවා ඔයාලගේ resume එක CV එකේ අයදුම් පතට අපි දානවනේ job experience එක education අධ්‍යාපන සුදුසුකම් volunteer කරලා තියෙනවා නම් ඒවා skills interest ඔය වගේ ඒවා ඒකේ තියෙනවා ෆෝමැට් එකක් ඔයාලට ඒක පුරවන්න පුළුවන් මං කිව්වනේ අර මං community post එක දාලා තියෙනවා කෙනෙක් උදව්වට ඉන්නවා කැමති නම් එයාට කියලා කරගන්න කියලා එයාට උනත් මේවා කරලා දෙන්න පුළුවන් මේ sites පහකට දහයකට කතා කරගෙන කොයි ඒවද ඔයාලට register වෙන්න ඕනේ කියලා මගේ වීඩියෝ ටික බැලුවහම ඔයාලට හොයාගත්ත හැකි ඒ ටික එයාට කියලා කරගන්න පුළුවන් ඔයාලා ගෙබලා එයාට ගෙවීමක් කරලා කරගන්න එතකොට ඒක ක්‍රියේට් කරාට පස්සේ ඒ මේකෙන් ඔටෝමැටිකලිම ඔයාලගේ CV එක හදනවා මේ ෆෝමැට් එක කැනේඩියන් විදියට මේක හදනවා ඊට පස්සේ ඒක දැන් සේව් කරගත්තට පස්සේ මේ සයින් ඉන් වෙලා මෙතන තියෙනවා සයින් ඉන් බටන් එක මේ තියෙන්නේ උඩ දකුණු පැත්තේ කෙළවරේ මම මේ පෙන්නන්නේ නිල් පාට කරලා තියෙන්නේ අන්න එතන තියෙනවා සයින් ඉන් බටන් එක මේ ඔක්කොම සයින් අප් වුණාට පස්සේ එතනට ගිහිල්ලා සයින් ඉන් වෙලා ඊට පස්සේ ජොබ්ස් ඔය තියෙන ජොබ්ස් වලට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ෆිල්ටර්ස් ෆුල් ටයිම් ඕනද ඩේට් කොයි කවදා පෝස්ට් කරපු එකද පේ එක ක්වික් ඇප්ලයි කියන එක මම කැමති ගොඩක් වෙලාවට ඔන් කරන්න. මොකද ඉක්මනට පොඩි කෙටියෙන් පොඩි ප්‍රශ්න දෙක තුනකට උත්තර දීලා ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මේකෙත් මේ කැරියර් බිල්ඩර් කියන එකෙත් ගොඩාක් තියෙනවා ජොබ්ස්. හැබැයි අපි මේ හැම එකටම අපිට දාන්න බැහැනේ පිට රටක ඉන්නකොට. රටින් කැනඩාවෙන් පිට ඉන්න කෙනෙකුට හැම එකටම දාන්න බෑ. එතකොට ඔයාලා මේකේ දැන් මේ රෙජිස්ටර්ඩ් නර්ස් වගේ ඒවා ඕන කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් මට මතක විදිහට. නමුත් මේකේ දාලා නැහැ මයි ෆොරින් ජොබ් කියලා දාලා නැහැ. ඔයාලා දැක්කනේ මේ ඇප් එකේ තියෙන ඇප්ලයි බටන් එක මෙතන පල්ලෙහා ඔය ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට මේ උඩත් තියෙනවා ඉතින්. මේක ඔන්ටේරියෝ වල තියෙන ජොබ් එකක්. හෙවි ඩියුටි මෙකැනික් මං දන්නවා මෙන්න මේක ඇත්තටම ගොඩාක් ඩිමාන්ඩින් ජොබ් එකක් මෙහි මිනිස්සු නැහැ හොයාගන්න ඔය ජොබ් එකට මේ පේනවාද මේ කම්පිටිටිව් වේජ් $38 per hour ගෙවනවා කියලා තියෙනවා සෙකන්ඩ් ඊයර් නම් 26යි තර්ඩ් ඊයර් නම් 30යි ඔහොම මේක ඇප්‍රෙන්ටිස් වගේ ජොබ් එකක් ඔව් මේක රට ඇතුළේ ආයතන විතරයි පුළුවන් මොකද මේක දාලා නැහැ load 20 more jobs වල්ලේ බටන් එක ක්ලික් කරාම heavy duty equipment service technician අපි බලමු මේ දැන් මේහෙම බැලුවාට ඔයාලට තේරෙනවා දැන් මේකේ ජොබ් එක එන්නේ නැහැ කියලා. එතකොට අපිට LMIA කියලා දාලා සර්ච් කරන්න පුළුවන්. ටොරොන්ටෝ කියලා ඇත්තටම දාන්න ඕනේ. මම ටොරොන්ටෝ කියලා දැම්මේ කොහෙද ඒක ආවේ? ආ LMIA in Canada කියලා human resource කියලා ඇවිල්ලා තියෙන්නේ. එක ජොබ් එකක්වත් ආවෙ නැහැ LMI කියලා දැම්මට අපි බලමු ස්පොන්සර්ෂිප් මේකේ එක එක වචන ගහලා බලන්න ඉගෙන ගන්න ඕන එකම වචනේ නෙමෙයි ගහන්න ඕනේ ඒක නැහැ මේක මේ අලුත් සයිට් එකක් මම හිතන්නේ එච්චර ලොකුවට ජොබ්ස් නැහැ මේකේ ඊට පස්සේ අපි බලමු ෆොරින් කියලා ලියන්නේ කොහොමද ළමයි මම ලිව්වා හරියද මට එහෙම ප්‍රශ්නයක් තියෙන හිතුවා ආමතුගෙන ඔව් හරිනේ ඒකේ ආවේ නැහැ කැරිය එක මම හැබැයි ඉස්සලා බලනකොට මේකේ මේ ජොබ්ස් වගේ තිබ්බා අපි බලමු කුක් කියලා දාලා මර්චන්ඩයිස් රීටේල් ටීම් කියලා එකක් ඇවිල්ලා තියෙනවා මේක විතර එක ජොබ් එකක් ඇවිල්ලා තියෙන්නේ රෙස්ටෝරන්ට් මැනේජර් බලමු pet sitter dog sitter මේ මේවත් jobs තමයි. බල්ලොන්ට ආසයි නම් ගෙදරක ගිහිල්ලා බල්ලව බලාගෙන ඉන්න තියෙන ඒගොල්ලෝ රවුම් ගහලා එනකල් vacation ගියන් එනකල්. මේ මේවත් ඇත්තටම හොඳ jobs මොකද ඉන්න තැනකුත් නිකම්ම හම්බ වෙනවා බල්ලත් එක්ක ඉන්න තියෙන්නේ. මේ site එක එච්චර හිතපතනම් සාර්ථක නෑ වගේ. මම ඊයේ බලනකොට මේකේ තිබුණා ආ මේ personal support worker බලමු. මේමට නම් LMI තියෙන්න ඕන තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ සමහර ඒවා දාන්නේ නැහැ ඒක
ඒකෙ දාලා නෑ එල්ලෙම්මයි කතාව. නමුත් මේ ජොබ් එකත් එල්ලෙම්මයියේ හම්බෙන ජොබ් එකක්. අපි බලමු ෆුඩ් සර්විස් සුපවයිසර්. මේකෙත් දාලා නැහැ. මන් දන්නේ ඇයි මේ සයිට් එකේ දාන්නේ නැත්තේ කියලා. එහෙම කොහොම වුණත් ඔයාලට ඇප්ලිකේෂන් යවන්න එක බාධාවක් නෙමෙයි. ඒගොල්ලන්ට ගන්න කෙනෙක් මෙහෙ නැත්තනම් ගොඩක් වෙලාවට පිටරට අයට අවස්ථාව දෙනවා. දැන් මේ වෙලාවේ මේ විසිටර් වීසා ඇවිල්ලා ඉන්න අයටත් 2025 පෙබරවාරි 28 වෙනකල් වර්ක් වීසා දෙනවා. එක්ස්කියුස් මී, මගේ කටත් රිදෙනවා. කේක් ඩෙකොරේටර්. ඔ මම මේ බලන්නෙම ඇත්තරම එල්එම්අයියේ තියනවාද කියලා. මොකද එල්එම්අයියේ තිබ්බොත් මට මේක ටිකක් එක්ස්ප්ලේන් කරන්න ලේසි නිසා. නමුත් නැහැ. දැන් ඊට අමතරව මේකේ ඇත්තරම ඔයාලට මේ බලන්න පුළුවන් එකක් තමයි මේ රොබෝ ටෙක්නිෂියන් තියෙනවා. IT බලන්න, IT ෆීල් වල තියෙන ජොබ්ස් වලට සති දෙකෙන් වගේ තියෙනවා මේ වීසා ප්‍රොසෙසින්. සමහර ඒවට විතරයි. මම ඒ ටිකක් දැන් හෙට අනිද්දාට පෙන්නන්නම් මොනවටද මේ සති දෙකෙන් වීසා හම්බෙන්නේ කියලා. එහෙනම් මම මේ වීඩියෝ එක දිග කරන එකේ තේරුමක් නැහැ. මොකද මට මේකේ මට පෙන්වන්න ඕන ජොබ්ස් ටික හම්බුනේ නැහැ. මම කැමති නැහැ ඔයාලගේ කාලය අරගෙන බොරුවට නිකන් කියව කියව ඉන්න. මොකද මේකෙන් ප්‍රයෝජනයක් නැත්තම් තේරුමක් නැහැ. බලමු Human Resources HR Coordinator මොකද්ද තියෙන. Labor Law Knowledge එක තියෙන්න ඕනලු. මං හිතන්නේ මෙයාට මේ LMIA ගැන knowledge එක තියෙන කෙනෙක් හොයන කෙනෙක් මෙයා. ෂුවර් එකටම. එනිවේ මං මේ වීඩියෝ එක කෙටියෙන් අතර කරන්න. මේ කැරියර් බිල්ඩ් කියන සයිට් එක මේ අලුතෙන් පටන් ගත්ත සයිට් එකක්. ඒකේ ලොකුවට ජොබ් සාම දාලා නැහැ. නමුත් මේකත් මාක් කරලා තියාගන්න. ඉස්සරහට ඔයාලට බලන්න වුවමනා වෙන සයිට් එකක් මේක. මේ ෆෝන් නම් එකකුත් මෙතන දාලා තියෙනවා. ඒ නිසා මේකත් මාක් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ගුඩ් ලක්, සුබ පතනවා. හැමෝටම ප්‍රාර්ථනා කරන විදිහේ රැකියාවක් ලැබිලා ජීවිතේ සාර්ථක වෙන්න කියලා. බයි, තැන්ක් යූ.